අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල වරාය සේවකීන් යලි විරෝධතා ආරම්භයි කුරුණෑකල පුරාවස්තු වලට හානි සිදු කළේයයි කියන සිද්ධිය පිළිබඳ අන්තර්කාලීන කමිටු වාර්තාව ආගමෙතිට නීතිපතිවරයාත් වැඩ බලන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලයි රට බෙදා වෙන් කිරීමට ඉඩ තබන්නේ නැහැ අගමැතිගෙන් සහතිකයක් පොහොට්ටුවට සහ ඩීල් කල්ලි වලට සජිත්ගෙන් චෝදනා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකින් ගිනියාවි තියුණු ආයුධ අත් බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් සොයාගනී කන්ද කාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුම සමතේකට කිහිප දිනකට තුවාල පෙර පාසල් අගෝස්තු මාස පළමුවනදා සිට විවෘත කිරීමට කැබිනට අනුමැතිය ප්‍රථමයෙන් දේශීය පුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති ජන හමු කිහිපයකට සහභාගී වුණා කිරිපත්කොඩ පැවති ජන හමු සඳහා සහභාගී වූ ජනාධිපතිවරයාට එහි සිටි ජනතාවකින් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක් රාගම ප්‍රදේශයේ පැවති ජන හමු සඳහා සහභාගී වූ ජනාධිපතිවරයා එහි සිටි ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වුණා ඉවරන්ට අනුජන් නැස නුජන් රජක් නෑ නිකන් දීව තොටුපලක් නැති හේතුව වින්දා නම් මොකද මූදන අලු වෙච්චාම නුජන් රජක් නැස කොහම මොකද ජීවිතාණිත් වෙලා තියෙනවා වැලි ගැහුවට පස්සේ කොම් කඩාගෙන යනවා එතන මෙවට ගෙනම් මූදන නාද ඉගෙන කිනවද පොත් පොලිමස 44ක් ඉන්නවා ඔව් උසර ගෑවි දීවර ගම්මා ජයල ප්‍රදේශයේ ජනතාවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා. එෙහිදී ඔවුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කළ ජනාධිපතිවරයා එම ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. දළදා මාලිගාවට පැමිණි අග්‍රමාත්‍යවරයා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබුවා. මෙතර අග්‍රාමාත්‍යවරයා දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණ සිටි මහ ජනතාව සමගද සුහද පිළිසඳරක නිරත වුණා. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පූජාපිටිය නගරයේ පැවති ජන හමුවක් සඳහාද සහභාගී වුණා. පෞගිය ආණ්ඩුව කාලේ රබර් මිල පහත වැටුණා. මිල අනිවාර්යයෙන්ම රබර් වල අනාගතයේදී වැඩි වෙනවායි කියන එක මම තමුන්වන්සලට මතක් කරන්න ඕනේ. කුෂිකර්මාන්තයේ තේ ගම්මිරිස් රබර් වලට වගේම අනිකුත් භෝගවල හොඳ මිලක් ලබා දීමේ වැඩපිළිවෙලකට අපි යනවා. ඒ සඳහා දැනටම අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි දියා කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ගෙවල් හැදුවා නම් හම්බන්තොට පෝස්ටර් ගැහුවේ යාපනයේ. ඉතින් යාපනයේ පෝස්ටර් ගහලා කොළඹ පෝස්ටර් ගහලා හම්බන්තොට ගයක් හැදුවම ලුකුවට කෑ ගහනවා. අපි ගෙවල් 14000 ගානක් හැදුවා හැම ග්‍රාම සේවක කුට්ටාසෙත් මේක බැගින් එක පෝස්ටරයක්වත් ගහන්න නැතුව. ඒකයි අපි අය යෑගේ අතර වෙනස. රටක් කෑලි වලට කඩන්න ඉඩ තියන්න බෑ. අනාගතයේදී රට කෑලි වලට කඩන්න අපි ඉඩ තියන්නේ නෑ කියන එක බොහොම පැහැදිලිව කමුන්නාංශයට ප්‍රකාශ කරනවා. අපිට ඡන්ද දෙන්න. පොහොට්ටුවට ඡන්ද දෙන්න. පොහොට්ටුවට ඡන්ද දෙන්නේ රටට ඡන්දයක්. ජාතියට රටට ඡන්දයක් කියන එක මතක තියාගන්න. තමන් කිසිඳු අවස්ථාවක ඩීල් දේශපාලනයක නිරත නොවන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බණ්ඩාරවිල ප්‍රදේශයේ අද පැවති ජන හමුවකදී. සමගි ජනබලවේගයෙන් මෙවර මහමැතිවරණ ඉදිරිපත් වන අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් අද බණ්ඩාරවිල ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් අපේ පොහොට්ටුවේ සහ පොහොට්ටුවට ඒකාබද්ධ වෙලා සිටින ඔය අලු කල්ලිය
මේව කියනකොට ප්‍රශ්න කරන කොහොමද තෙල් මිල පහත දමන්නේ තෙල් මිල පහත දැමීමේ කිසිම ගැටලුවක් නැහැ මං හිතන්නේ මේ ආණ්ඩුවට තෙල් මිල අඩු කිරීම තුලින් සිදුවෙන ආර්ථික ක්‍රියාදාමයේ පිළිබඳව දැනුමක් මෙන්න මේක අවබෝධ කරගන්න බැරි ආණ්ඩුවක් තමයි අපේ රටේ තියෙන්නේ අපේ විරුද්ධවාදීන් ප්‍රශ්න කරනවා කොහොමද මේක කරන්නේ කියලා ප්‍රශ්නෙකට තියෙන්නේ දේශපාලන ඊර්ෂ්‍යාව සහ කුහකකම තුල අද 20000 වැඩසටහනට පොහොට්ටුවත් බය වෙලා පොහොට්ටුවට ජැක් ගන්න කණ්ඩායමුත් බය වෙලා තුනෙන් දෙකක් දෙන්නම් කියලා ජැක් ගන්න ඉන්න කණ්ඩායම ඩීල් කණ්ඩායම දැන් පොහොට්ටුවයි ඩීල් කණ්ඩායමයි ප්‍රශ්න කරනවා කොහොමද සජිත් 20000 දෙන්නේ කියලා මම ඒ අත්තුන්ට කියන්න කැමතියි සජිත් 20000 දෙන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජනසභිය දුන්නා වගේ 43 ලක්ෂයකට නිලඳුන් දුන්නා වගේ ඒ නිසා මම කෙලින්ම කියන්න කැමතියි පොහොට්ටුවටයි අර ජැක් ගන්න ඩීල් කල්ලියටයි ප්‍රශ්නයක් නැහැ මාව අවතක් සේරු කරාට හැබැයි මතක තියාගන්න අපි ජනතාවට එකක් කියලා තවත් එකක් කරන දෙබිඩි දේශපාලන අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ නීති ස්වාධීනත්වය ආරක්ෂා කරන රට හමුවේ ඇති අභියෝගවලට මුහුණ දිය හැකි ශක්තිමත් බලයක් පාර්ලිමේන්තුව තුල ගොඩනැගීමේ වගකීම ජනතාව සතුවන බව ජාතික ජනබල වේගයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. නිරෝධායන නීති රීති කඩ කරලා මේ වැඩේ පටන් ගත්ත ජනාධිපතිවරයා. කප් එක අරගෙන රටවට යන්න ගියා. කොවිඩ් පරද්දපු කප් එක අරගෙන දවස් දෙකෙන් කප් එක බිම තියලා ආපහු මාස්ක් එක දාගන්න උනා. මේ කරපු වැඩේ නිසා. ඒ නිසා මේ ආණ්ඩුව තමයි සම්පූර්ණ නිරෝධායන නීති උල්ලංඝනය කරපුවා බලන්න අද ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. අද ඒ පහින් ගහපු නීතිය තමයි ආණ්ඩුවේ ලොක්ක බොක්ක සොක්ක ඔක්කොම ටික එකතු වෙලා කඩනවා. රටේ ජනතාවට අපි කියන්නේ මැතිවරණ කොමිසමට පවා මේ කටයුත්ත කරන්න දෙන්නේ නැතුව කටයුතු කරන ආණ්ඩුව දෙරෙහිව මෙවර තීරණයක් ගන්න එක ඇරෙන්න නීතිය ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා නීති කඩන ආණ්ඩුවට විරුද්ධව තීරණ ගන්න එක ඇරෙන්න වෙන කල්පයක් නැහැ. රට හමුවේ දෙන අභියෝග වලට ශක්තිමත් මූණ දෙන සමත් ශක්තිමත් බලයක් පාර්ලිමේන්තුව හදන්න ඕනේ. රාජ්‍ය නිලධාරීන් නැත්නම් විදේශ රාජ්‍යයන් අපේ රටට ඇතුල් වෙන ඒවා රටේ නිලධාරීන් හැම වෙලාවෙම සාකච්ඡා කරන ඒවා දේශපාලනයට මැදිහත් වෙන ඒවා මේ කාලේ ඇතුළේ අපි දැක්කා. රාජපක්ෂ සමේත් රනිල් මෛත්‍රී සමේත් මේවා සිද්ධ වුණා. අපේ රටේ ස්වාධීනත්වය ප්‍රශ්න කරන මේකට උත්තර හොයන්න නම් එවැනි බලයක් පාර්ලිමේන්තුවට හදන්න ඕනේ. රටේ නීතිය ආරක්ෂාව ස්වාධීනත්වයේ සමටම එක නීතියක් ක්‍රියාත්මක කරන්න නම් ඒකට ගැළපෙන බලයක් හදන එක ජනතාවගේ වගකීමක්. අන්තවාදීන්ට යටත් නොවූ පාර්ලිමේන්තුවක් මෙවර මහමැතිවරණින් අනතුරුව ස්ථාපිත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අපි අතිශෝක්තියෙන් කතා කරන මිනිස්සු නෙමෙයි. විශේෂයෙන්ම 13 වෙනි සංශෝධනයේ හිරවෙච්ච තැන් තියෙනවා. 19 වෙනි සංශෝධනයේ ස්වාධීන කියන වචනයක් දූෂණයට ලක් වෙලා තියෙන මොහොතක ඒ සියලු දේ වෙනස් කළා. මේ රටේ නැවත බරක් සෞභාග්‍ය ඉදිරි දැක්ම ගෙනියන්නට අපි කටයුතු කරන යුගයක් පත් වෙලා තියෙනවා. යුගයට තුනෙන් දෙක බලයක් අවශ්‍ය වෙනවා. තමුන් නාන්සේල අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ ඇති කරා. තමුන් නාන්සේලේ දේශපාලන සංස්කෘතිය ගේන්න පුළුවන් ඉහළම තැනට ගෙනාවා. කැපුවත් කොල්ල කැපුවත් නිල් කැපුවත් රතු කියන සංකල්පද විනාශ වෙලා මැතිවරණ සංස්කෘතියත් අද වෙනස් වෙලා දෙනවා. බෝඩ් නැහැ ගහලා කටවුට් නැහැ. ඒක ශීලාචාර කත්වයකට දේශපාලනය පත් වෙලා තියෙනවා. ජපානය ගොඩනැගුණේ දූවිල්ලෙන්. ඒ ගොඩනැගෙන ප්‍රධානතම හේතුව තමයි ස්වන් රැකියා වැඩපිළිවෙල. අපිට මේ ස්වන් රැකියා වැඩපිළිවෙලට ඉදිරි වසර කීපය තුළ අපේ ආණ්ඩුවක් යටතේ ප්‍රමුඛත්වයක් ලබා දීලා කටයුතු කළ යුතුයි. අවුරුදු 30ක් තිස්සේ අපිට අන්තවාදීන්ට යටත් වෙච්ච පාර්ලිමේන්තුව තිබ්බේ. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අන්තවාදීන්ට යටත් වෙච්ච පාර්ලිමේන්තුවක් ලබන 5 වෙනිදා 6 වෙනිදා නිර්මාණය කරනවා සත්යි දියුරලා කියනවා. කුරුණෑකල පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලට හානි සිදු කළ වැරදිකරුවන් ආරක්ෂා කිරීමට ක්‍රියා නොකළ යුතු බව සමගි ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මනෝ ගණේෂන් මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. බුල්ඩෝසර්ලා තියෙනවා පුරාවිද්‍යා මණ්ඩපයක් බුල්ඩෝසර්ලා තියෙනවා. ඉතරේ කවුද චෝදනා එල්ල වෙලා තියෙන්නේ? තුමාගේ පක්ෂේ ඔබ වැරදක් වුණා. වදා ගන්න. ඉවර හොඳයි. නැතුව මේ මේ පක්ෂේන සමහර අය කියනවා ඒ මේයර් පිළිබඳ පොලිස් කරේද කරන්නට චෝදනා එල්ල වෙන්නට ඉඩ දෙන්නේ නැහැ කියලා තර්ජන මතේ කතා කරනවා. එහෙනම් එහෙම අයව කතා කරන්න එපා. මේ වැරදක් වුණා නම් පිළිගමු. වැරදක් වුණා පිළිගන්න එක තමයි නායකද ලක්ෂණය. මම නම් ඉතාලි සජි ප්‍රේමාස වැත්තමා බලන්න එම අවස්ථාවේ වැරදක් වුණා නම් පිළිගන්න ප්‍රසිද්ධ පිළිගන්න පිළිගන්න වැරද හදා ගන්න. ඒක නායකත්වයක් යන්න ඕනේ. කරනා ගන්න බැරි නම් සජි ප්‍රේමාස කියන තරුණයා ළඟ හරි ඉගෙන ගන්න මේවා. අලුත්ින් තියෙන
තියෙන gadol දැක්කයි එතකොට නොයි කුදිගේ බට දැක්කයි ඒක තමයි දැන් මේක මේ පරණ රාජසභා මණ්ඩපයක් එතකොට මේ තියෙන තැන ඇත්තරම දෙවන බුණකරාබහු රජතුමාගේ රාජසභා මණ්ඩපයේ තිබ්බ තැන එතකොට මේක ගරා වැටලා තිබ්බ දෙයක් මේකේ යම් යම් ඉදිකිරීම් සිද්ධ කරලා තිනවා ඒවා ඉතින් දැන් පරණ gadol අරන් ඇවිල්ලා කරන්නේ ඒක කොහොමත් මේ අලුත් දැන් තියෙන දේවල් වලින් තමයි ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ ඒක ඇයි තමයි ඔය දකින්න තියෙන්නේ ඉතින් ඕකවත් තේරෙන්නේ නැත්නම් ඔය පොට්ටේ සමහරක් උගත්යයි සම්මත මන්ත්‍රීවරුන්ට ඒක මට හිතා ගන්න බෑ මේ 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 කතන්දරේ මෙතන සුළුවට තකන්නේ කියලා ඒකීය සහ සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමට තමන් දිවි හිමියෙන් කැපවෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. ඒ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළිදැක්වීමේ අවස්ථාවට කොළඹදී එක් වෙමින් මහාචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ඊයේ කොළඹදී සිදු වුණා. සරත් වීරසේකර කියලා කියන්නේ නොඑක් අංශ වලින් මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් එවැගේම අපේ රටේ ජනතාවගේ ආත්ම ගෞරවය වෙනුවෙන් විශාල කැපවීමක් සිදු කරපු කෙනෙක්. තහනාවන සංශෝධනයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ක් එන්නවා. එතුමා පමණයි සභාගර්භය තුර නැගිටලා මම මේ දහනාවන සංශෝධනයට විරුද්ධයි කියලා ප්‍රකාශ කිරීමට හයියක් ශක්තියක් තිබුණේ තුමාට පමණයි. ප්‍රභාකරන්ට යුද්ධ කරලා ගන්න බැරි වෙච්ච දේ ව්‍යවස්ථාවකින් තැටිවකින් දාලා දෙන්න හදනකොට ඒකටත් ජාතික සංවිධාන වලට නායකත්වෙ දී මම එරෙහි වුණා. ඒ නිසා මේ රටේ ඒකීය රටක් මේ රටේ තිබිය යුත්තේ එකම නීතියක්. ඒ වෙනුවෙන් මා දිවි හිමියෙන් කැපවෙන බව මේ අවස්ථාවේදී ඉතා පැහැදිලිව කියා සිටිනවා. 15 වෙනි සතවර්ෂයේදී අපේ රට පෘතුගීසින් ඉතින් විසින් ආක්‍රමණය කරනු ලැබුවා. 16 වෙනි සතවර්ෂයේදී පෘතුගීසින් එළවලා දාලා ලන්දේසින් අපේ රට ආක්‍රමණය කෙරුවා කියලා. මේ මැලේසියාව ගැන කියන්නේ. ඊට පස්සේ 18 වෙනි සතවර්ෂයේදී ලන්දේසින් එළවලා දාලා අපේ රට බ්‍රිතාන්‍ය ආක්‍රමණය කෙරුවා කියලා කියනවා. මේ කට්ටිය ඔක්කොමලා ආවේ මැලේසියාවට අතක්ම 5000කට එහා ඉඳලා. කිසි විටක අපේ අසල්වාසියෝ අපිට මුකුත් හිරිහැරක් කිරුවේ නැහැ. ඉතින් එහෙමනම් අපි විශ්වාස කරන්නට අවශ්‍ය වෙන්නේ කාවද? ඒ නිසා අපි ගනුදෙනු කරනවා තමයි අපිට ලෝකයේ එක්ක ගනුදෙනු කරන්න සිදු වෙනවා ඒකට විශ්වාස කරන්න අවශ්‍ය නැහැ වරාය වෘත්ති සමිතිය අද යලිත් වරක් විරුද්ධතා ව්‍යාපාරයක් ආරම්භ කළා ඒ වරාය සම්බන්ධයෙන් පැරණි ගියති ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මීට පෙර මේ මාස පළමුවනදාද වරාය වෘත්ති සමිතිය දෙවන්ත විරුද්ධතා ව්‍යාපාරයක් සමග වෘත්තීය අරගලයක් දියත් කරනු ලැබුවා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තේ ජැන්ටි දොඹකර ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල් කර ගනිමින් ඉක්ුත් පළමුවනදා දෙවන්ත වෘත්තීය අරගලයක් ක්‍රියාත්මක කළා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් අදාළ ගැටලුව විසඳන බවට ලබා දුන් පොරොත්තුවත් සමගින් ඔවුන් සිය වැඩවර්ජනය සහ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැරීමට කටයුතු කළා. මෙතර අද වරාය වෘත්තීය සමිති ජලයේ කොළඹ වරාය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. ඒ පසුගිය රජයේ විසින්ගත් තීරණයකට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ ගැටලුවට වත්මන් රජය විසින්ද නිසැ විසඳුමක් ලබා දී නොමැති බව පවසමින් පසුගිය රජයේ වගේ යහපාල රජයේ වගේ වෙන්දේසි ආණ්ඩුවක් නෙවෙයි අපි හැදුවේ මේ රටේ ජාතියේ උරුමය රකින්න මේ සංස්කෘතිය රකින්න මේ රට රකින්න රටේ ඒකීයභාවය රකින්න ආණ්ඩුවක් අපිට ඕන කියලා මේ ආණ්ඩුව පිළිටෙවි ඒ නිසා ගරු ජනාධිපතිතුමනි අපි මේ සියල්ල කරන්නේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් මිනිස්සුන්ට තවම හිතට ගියේ නැහැ රටේ නීතිය ස්ථාපිතයි කියලා තවම අපිට අයුක්තිය ඉෂ්ට වෙන්නේ තවම අසාධාරණ ඉෂ්ට වෙන්නේ අධර්මීය ඉෂ්ට වෙන්නේ ඒක නිසා නීතිය ස්ථාපිත කරන්න
යුක්තිය ලබලා දෙන්න සාධාරණත්වය ලබලා දෙන්න එනිසා අපි කියන්නේ මේ නැගෙනහිර පර්යන්තය ආචාර්ය වෙඩිමුරිය අපි වරායේ සටන ජයග්‍රහණය කරවීම සඳහා මුළු මහත් ජාතියේම ශක්තිය ධෛර්යය ලබා දෙනවා මේ අතර මාධ්‍ය මහින්ද අමරවීර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අදාළ ගැටුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා ඇත්තටම කැබිනට් පේපර් එක අස්සන් කරා මම දන්න විදිහට ඒ අය කන්ටේනර් 100 ගාන විතර වරායට ගෙනල්ලක් තියෙනවා සමාගමට පාඩු වෙන්න ඉඩ තියෙනවා නමුත් අපි ඇග්‍රීමන්ට් එක අස්සන් කරන්න මම ඉඩ දුන්නේ නැහැ කම්පැනි එකට පාඩු වෙන්න පුළුවන් ඉතින් අපිට ඒව කරන්න දෙයක් නැහැ ඒවලින් මෙහෙදලා ආපු ගාන ගත්තා ඉතින් නමුත් සාමාන්‍ය සම්ප්‍රදාය නම් ඉතින් මට මේක අස්සන් කරන්න තිබුණා අපිට ඉතින් කැබිනට් ඇප්‍රූවල් එකක් ඇවිල්ලා ඔක්කොම ඇවිල්ලා නමුත් අපි අභියෝගේ බාරගෙන ඒක අස්සන් කරේ නැහැ අපි අස්සන් කරා නම් කෝටි ගාණක් මාස්පතා ගෙවන්න ඕන පාවිච්චි නොකර පොඩි අවධානමක් දරාගෙන තමයි ඒක කරේ නමුත් අපි ඕනම වෙලාවකට මුණ දෙන්න ලෑස්තියෙන් තමයි ඒකට උත්තර කරේ කුරුණෑගල බුවනික හෝටලේ පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද බාර දුන්නා. ඒ අරලියගහ මන්දිරයේදී 13 වන සියවසට අයත් කුරුණෑගල රාජධානී සමයේ පැවති පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකට හානි සිදු කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපේ පුරා දේශපාලන වේදිකාව තුළ දැඩි ලෙස කතාබහට ලක් වුණා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කමිටුවක් තපත් කරනු ලැබුවා. අදාළ කමිටුව එම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් අන්තර්කාලීන වාර්තාව අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වෙත බාර දුන්නා. ඒ අරලියගහ මන්දිරයේදී එම වාර්තාවෙන් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කර නිවේදනයෙන් संरक्षण उपदेश ලොවපුරා COVID-19 වෛරසය ආසාදිතින් සංඛ්‍යාව 1.5 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර එළඹෙන අගෝස්තු පළමුවදා සිට දිවයිනේ සියලුම පෙරපාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය මාධ්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය සඳහන් කළා. මසකට ආසන්න කාලයකට පසුව ඊයේ දිනේ මෙරටින් කිසිදු COVID-19 රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මීට පෙර අවසන් වරට COVID-19 රෝගියෙකු වාර්තා නොවූ බවට සටහන් වූයේ පසුගිය ජූනි මාස 27 වන දිනයි. අද දින ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2064ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 655ක් පමණයි. එමෙන්ම COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කිය සිටියේ අද දවසේ වන විට කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් COVID ආසාදිතයින් 561 දෙනෙකු වාර්තා වී ඇති බවයි. ඒ අතර රැඳවියන් 451 දෙනෙකු, කාර්ය මණ්ඩලයට අයත් සමාජිකයින් 63 දෙනෙකු, ආරාධිත කාර්ය මණ්ඩලයට අයත් පුද්ගලින් 5 දෙනෙකු සහ ඔවුන් ළඟින් ඇසුරු කළ පුද්ගලින් 42 දෙනෙකු COVID ආසාදිතයින් බවට පත් වී තිබෙනවා. මේ අතර කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි COVID-19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සිදු වූ ගැටුමකින් එහි ප්‍රතිකාර ලැබමින් සිටි පිරිසක් තුවාල ලබා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. මෙලෙස තුවාල ලැබූ පිරිස වැලිකන්ද COVID-19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සැලවීමත් සමග එම විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආරක්ෂාව බාරව සිටින යුද හමුදා නිලධාරීන් මැදිහත් වී සිද්ධිය සමතේකට පත් කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදා සමාජිකයින් කොරෝනා වෛරස ආසාදිනයෙන් වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට පත්කල කාර්යසාධක බලකායේ විජේපතය පුළුල් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය මෙවන් විට නිකුත් කර ඇති අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වන පුත්කලින් සහ බන්ධනාගාර රැඳවියන්ට වෛරස ආසාදිනය වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම අදාළ කාර්යසාධක
ක්‍රියාත්මක බලකායේ විෂය පතේට ඇතුළත් කර තිබෙනවා. මේ අතර එළඹෙන අගෝස්තු මස පළමු වෙනි දින සිට දෙවිනු පුරා පෙර පාසල් නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කළා. පෙර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයත් මමත් එකඟ වුණා කැබිනට් මණ්ඩලයේදී අගෝස්තු මාසයේ පළවෙනිදා සිට පෙර පාසල් නැවත ලංකාව පුරා ආරම්භ කිරීම. एलपीटीय गणेगुड प्रदेश पोलिस विशेष कार बलकाये संविधानात्मक मर्दन एकिन अवि आयुधक समग सेकर अतरंगूट गिनती गिनी युद्धोपकरण ट्यून आयुध समाज तुल वेडि वशेन गेवसीम सामान्य जन जीवित इलकराने बरपतल तर्जनया युद्ध पेवती राटक युद्ध उपकरण अवि आयुध सामान्य समाज पेमीनीम सामान्य तत्व एत युद्धयक अवसन वेला वसर गणनावक गतव तिबियदित एलेस गिनियावी युद्धोपकरण समाज गतवीम किसी सेत अपेक्षा कल नुहकी मेम गिनियावी युद्धोपकरण त्यूनु आयुध सामान्य समाज तुलट गोसते पाताले वेनी अपराध करुवन निसा बव नुरहसा मेवेनी पाताले मद्रव्यहा विविध अपराध वलट संबंध पुद्गलिंट अयात मेम अवि आयुध अत्तडंगुट गन्नट आरक्षकांच निरंतरेन परीक्षण सह मेहियुम क्रियात्मक करनु लबनवा देशपालन बलाधिकारियान मेन्म एतम धनवतुन्गेन बलवतुन्गेन लबिन पिहिट सह आशीर्वादे मेन्म रेकवर्णे निसा मेलेस रोटपुरा गिनी अवि सह युद्ध उपकरण सरिसरणवा पसुगे सतकिहिपे कोलंबट आसन्न होमागम प्रदेशयेन पाताले सतु गिनी अवि गबडावक पिलिमद तोरतुरु स्वागत अतर विशेष कार्यबलकाय पुलुल मेहियुम दियत करमिन मीट संबंध सेक्क करुवन अदाल युद्धोपकरण सह गिनी अवि समग अतनंगोड गन्नट समत्तुना एहि उनुसुम मेकी यन्नटत मत्तेन दकुनु पलातेन देंडेन गिनी अवि सह युद्ध उपकरण अतुलु आयुध स्वागनिम पिलिमद तोरतुरु वार्ता वेमिन पवतिनवा पेरेदा दिन वलस्मुल्ल प्रदेशयेन विशेष कार्यबलकाय विशेष मेहियुमक दियत करमिन मेलेस गिनियावी बोम्ब युद्धोपकरण हमुदा एंदुम एतुलु उपांग रसक स्वागत्ता मेतर एलपीटी प्रदेशयेन तवत युद्धोपकरण रसक स्वागन्नट ये पेरवरुवे विशेष कार्यबलकाय समत्तुना मेम स्थाने तिबी टी 56 एतुलु गिनियावी अद्बोम्ब उंड मैगसीन युद्ध हमुदा निलैंदुम सह तवत उपकरण रसक स्वागन्नट विशेष कार्यबलकायट हैकिवी तिबेनवा दिवेइने कुमन हो स्थानेक मेलेस नीति विरोधी गिनियावी हो युद्ध उपकरण තිබෙන බවට ඔබට තොරතුරක් ඇත්නම් ඒ පිළිබඳව වහාම ළඟමැති පොලිස් ස්ථානයේ හෝ ආරක්ෂක අංශ දැනුවත් කිරීම ඔබ සතු වගකීමක් බව ඔබ මතක තබා ගත යුතුය. රාත්‍රී පුවත් විකාශය අවසන්. ජලි තොඹේ මූහෙට උදැසන 6ට සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो गेने मुलिन्न देने गान्न, मेम सीनो क्लिक करान्न।